අයිබුවන් ජසුප්‍රිය දැසිල්ම දරුවන්ට අදත් අපි හමු වෙනවා අට ශ්‍රේණිය සිංහල පාඩමකින්. ඒ තමයි හත්වෙනි පාඩම විධික්‍රියා සහ ආශිර්වාද ක්‍රියා. මේ වෙනකොට පුතාලා දුවලා දන්නවා ක්‍රියාපදයක් කියන්නේ කොමක්ද කියලා. අපි ඒක පෙළ පොතෙන්ම තවදුරටත් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. අපි ඔගොල්ලෝ පෙරලා ගන්න දරුවනේ හත්වෙනි පාඩමට. එතන අපිට කියනවා මෙන්න මෙහෙම මුල් කොටසේ කිරීමක් සිදුවීමක් හෝ විඳීමක් ගැන කියවෙන පද ක්‍රියාපදයි. එම ක්‍රියාපද අතරින් වාක්‍යයක ආඛ්‍යාත ලෙස යෙදෙන ක්‍රියා අවසාන ක්‍රියා බවත්, එසේ ආඛ්‍යාත ලෙස නොයෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා බවත් මීට ඉහත ශ්‍රේණිවලදී ඔබ උගෙන ඇත. මේ පාඩමේ නවසාන ක්‍රියා ගණයට අයත් වන ක්‍රියාපද වර්ග දෙකක් උගනිමු. රයිට්. දරුවනි, කිරීමක් සිදුවීමක් හෝ විඳීමක් අපි ක්‍රියාපදයක් ලෙස හඳුන්වනවා. එතකොට ඒ අතරින් ආඛ්‍යාතය කියලා අපි කොටසක් හඳුන්නේ තමයි යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාව කියලා අපි හඳුන්වනවා. ඒ අවසාන ක්‍රියාවල් වලින් ගොඩක් කොටස් තියෙනවා. අපි එකෙන් අපි අදගෙන ගන්න යන්නේ විධික්‍රියා සහ ආශිර්වාද ක්‍රියා කියනා වූ ක්‍රියාපද වර්ග දෙක පමණයි. එතන ඊළඟ පිටුවට අපි යනකොට අපිට හම්බෙනවා විධික්‍රියා. විධික්‍රියා කියනකොට අපිට මේ වචනේ අර්ථෙම තියෙනවා විධානයක් දෙන්නා වූ ලබන ක්‍රියා කියලා. මෙතන අපිට උදාහරණ කීපයක් ඉස්සෙල්ලාම දීලා තියෙනවා. කරුණාකර මැදපේලිය ඉස්සරහට යන්න. මේක සාමාන්‍යයෙන් බස් රථයක අහන්න ලැබෙන, කොන්දොස්තර මහත්තයාකින් අහන්න ලැබෙන වදනක්. එතන අපිට කළු අකුරෙන් තියෙනවා යන්න. විධානය කිරීමක් එහෙම නැත්තම් කිරීමට අනකිරීමක්, යම්කිසි ක්‍රියාවක් කිරීමට අනකිරීමක් යන්න කියලා කියන. ඊට පස්සේ අපිට හම්බෙනවා මේක ඇවිල්ලා උපදේශාත්මක ජනකවියක්. ඒකෙත් අපිට හම්බෙනවා එවැනිම විධික්‍රියාපද කිහිපයක් අවසානයේ කවියේ පදවල අවසානයේ අපිට හම්බෙනවා කපනු, පනිනු, බඳිනු, හරිනු. අපි ඒක පොඩ්ඩක් තාරට ගානා කරලා තියාගමු. මොකද අපිට ඒක වැදගත් වෙනවා. 10 ශ්‍රේණියේ පාඩමක් තියෙනවා. ඒ වගේම අපිට ඒක මතකේ තියාගත්තු අපිට පහසු වෙයි මේ විධික්‍රියාවක් කියන්නේ කොමක්ද කියලා ඔළුවේ තියාගන්න, මතකේ තියාගන්න අපිට ඒක උදව්වක් වෙයි. හින්දා අපි ඒක පොඩ්ඩක් තාලෙට ගායනා කරලා බලමු. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල්ලරිනු. ඊළඟ කොටස අපිට හම්බෙනවා මනමේ නාටකයෙන් උපුටාගත්ත කොටසක්. මා කීව අසා තැති නොගෙන නිසලව හිඳුනු මැන. සොඳුර මවහු මේ වනෙහි වැද්දූ වෙති. හිඳුනු මැන, කරනු මැන, බලනු. මේ වගේ අපිට උදාහරණ විතර යන්නුත් අපිට තවත් තියෙනවා. මේවේ අපිට හම්බෙන්නේ විධික්‍රියා. එතන ගහට ගියාම අපිට විධික්‍රියා වර්ග දෙකක් හම්බෙන. එතම එකක් තමයි අනකිරීම, එහෙම නැත්නම් නියෝග කිරීම. අනෙත් එක තමයි එහෙම නැත්නම් ඉල්ලීම, එහෙම නැත්නම් ආයාචනය කිරීම. මේ කොටස් දෙකේ වෙනස ගත්තොත් එකකින් අපි බොහොම අපි මේක තවත් විදිහකට කියනවනම් ආදර සහ අනාදර විධික්‍රියා කියලාත් අපි මේක හඳුන්වනවා. මේ පළවෙනි එකෙන් අපිට පෙන්වන ආදර විධික්‍රියා කියනු කියව කියව කියන්නේ නියෝගයක්. ඒක අනාදර ක්‍රියාවක්. එතකොට ඉල්ලීමක් ආයාචනයක් කියන්නේ අපි ආදරෙන්, බොහොම ආදරෙන් එයාට කියනවා කියන්න, කියනු මැනවි, දුවන්න, පණින්න. මේ ආකාරයේ මේවා අපි කියනවා ආදර ක්‍රියා කියලා. එහෙම නැත්නම් ඉල්ලීමක් ආයාචනයක් කරනු ලබන ක්‍රියා කියලා. අපි එතනින් පල්ලෙහාට තවදුරටත් යමු. මේ විධික්‍රියාව නිර්මාණය වෙන ආකාර කීපයක් ගැන අපිට සඳහන් වෙනවා තමයි. ක්‍රියාපදයක මූලික එහෙම නැත්නම් මුල් ස්වરૂපයගෙන විධික්‍රියාවක් හැදෙන විදිහ අපිට මෙතන කියලා තියෙනවා. බලමහා මුහුද එම සඳ උතුරින් පෙන්නේ සැලකින් සංදේශයේ කවි කොටස් කීපයක් අපිට දෙන. අස දැන්ත යන මග සලකුණු මෙතැන් සිට, සැලකරත ගිය කටයුතු සිට එකත් පස. දැන් මෙවැනි කොටස් උපුටාගෙන තමයි ඔබගෙන් ප්‍රශ්න පත්‍රයේ
පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි කොටස් වලින් එක දිගට දීලා මේ කොටස් ටික ඔබෙන් අහනවා. විධික්‍රියාව යටින් ඉරක් අඳින්න, එහෙම නැත්නම් ඒ ඉරක් ගහලා මේ ක්‍රියාව කුමක්ද කියලා ඔබෙන් පිළිතුරු වශයෙන් බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කොටස අපි යමු. ක්‍රියාමූලයට පරව අපි කතා කර ඉස්සලා ක්‍රියාපදයේ මුල් කොටස. දැන් අපි කියනවා ක්‍රියාමූලයට පරව හා වූ ප්‍රත්‍යය කිරීම. ව ප්‍රත්‍ය ඒක වචන අර්ථයෙන් වූ ප්‍රත්‍ය බහු වචන අර්ථයෙන් යෙදේ. මෙන්න මෙතන අපිට කියන මෙන්න මෙහෙම කාරණාව බලන්න. ක්‍රියාමූලයට පරව හා පරව ව හා වූ ප්‍රත්‍යයදී ක්‍රියාපදයට පරව කියන්නේ අගින් යෙදෙනවයි කියන අදහස් කරන්නේ අපි මෙතන. එතකොට මෙතන අපිට පළවෙනි උදාහරණය කියන මදක් ඉවසව කොල්ල මගේ වචනේ අසව. ඉවස කියන ක්‍රියාපදයට ව කියන ප්‍රත්‍යය එකතු කරලා ඉවසව කියලා හදලා තියෙනවා. ඊළඟ එකෙත් ඒ වගේමයි අස කියන ක්‍රියාමූලයට ව කියන ප්‍රත්‍යය එකතු කරලා අසව කියලා හදනවා. ඒක ඇවිල්ලා අසව කියපුවාම ඒක විධික්‍රියාවක්. ඊළඟට අපිට හම් වෙන උදාහරණය ඒත් සැළලිහිණි සංදේශයමයි. ගුරු බැවුලේ යවා උලේ නොවි කිසි කරවපියා සරසකි කුන්ත ගන්තුටින් ලසල් රුකෙන රුකෙක සැත පෙව ලපලු සිහිලල. දැන් එතන හම් වෙනවා ගුරු බැවුලේ යව කරව සැත පෙව. මේ අර කලින් අපි කතා කරපු ව ප්‍රත්‍ය එකතු කිරීමේ නීතියමයි. ඊළඟට අපිට හම් වෙනවා වූ ප්‍රත්‍ය යෙදීම. එතන යව් බලව් සලකව් ආදී වශයෙන් අපිට උදාහරණ හම්බෙනවා. ක්‍රියාමූලයට වූ ප්‍රත්‍ය එකතු කරමින් විධික්‍රියාවක් නිර්මාණය වූ ආකාරය තමයි අපිට එතන පැහැදිලි වෙන්නේ. ඊළඟට නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප ඒක වචන හා බහුවචන යන දෙවර්ගයෙන්ම හැඟවෙන විධික්‍රියා පද අපි මෙතන කතා කරන්න යනවා. එතනදිත් අපිට මේක සිංහබාහු නාට්‍යය කියලා තියෙන නමුත් මේකේ සොරි ඒ සිංහබාහු නාට්‍යය කියලා තියෙන කොටස අපි යටින් තියෙනවා. ඊට උඩින් තියෙනවා ජනකවියක කොටස. එතකොට මේ වැනුත් කියවෙන්නේ කපනු කියව කියව කියන එකට නූ ප්‍රත්‍යේකතු කරනවා. සිත කියන එකට නූ ප්‍රත්‍යේකතු කරනවා. කප කියන එකට නූ ප්‍රත්‍යේකතු කරනවා. එතකොට කපනු සිතනු කියවනු හිඳිනු ආදී වශයෙන් අපිට මේවා නිර්මාණය කරගන්න පුළුවන්. මේ විධික්‍රියා නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි දැන් කතා කරේ නාම. අපි දැන් කතා කරේ ක්‍රියා මූලයට මූලට අපි ගියොත් තව චුට්ටක් ක්‍රියා මූලයට මූලය ඒ විදිහටම තිබීම. ඊට පස්සේ ව හා වූ ප්‍රත්‍යය දීම. ඊට පස්සේ අපිට හම්බුනේ වූ ප්‍රත්‍ය එකතු කිරීම. රයිට්. දැන් අපි එනවා ක්‍රියා මූලය ට න් ට ඩ ප්‍රත්‍ය එක්වීමෙන් විධි ක්‍රියා නිර්මාණය වෙන ආකාරය බලන්න. දැන් මේක ඇවිල්ලා අපිට ලිඛිත භාෂාවේදී හම්බෙන්නේ නැහැ. මේක ඇවිල්ලා අපිට හම්බෙන්නේ කතා කරන භාෂාවේදී. උදාහරණයක් අපි ගත්තොත් ඔයා මෙහෙට එන්න ඔයා කන්න ඔයා මේක ලියන්න මේ ආදී වශයෙන්. එතකොට මේක හම්බෙන්නේ කතා කරන භාෂාවෙන්. ඊට පස්සේ ඒ විදිහටම නූ ප්‍රත්‍යය අවසන් වන ක්‍රියාපද කරන නූ මෙතන නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියාරූප වලට පසුව මැනවි හොඳයි යෙහිකි මනාය වැනි නිපාත පදයේ දීමෙන් විධික්‍රියා සහිත. දැන් සාමාන්‍ය ක්‍රියාපදයේ අවසන් වෙන කරනු දෙනු බලනු আদি වශයෙන් ඒකට මේකතු කරනවා මැනවි හොඳයි යෙහිකි. මෙන්න මේ වගේ කරනු මැනවි බලනු මැනවි දෙනු මැනවි කියනු මැනවි කියනු යෙහිකි කියනු හොඳයි කරනු හොඳයි මේ ආදී වශයෙන් අපිට හම්බෙනවා විධික්‍රියා පද නිර්මාණ වන ආකාරය 5 වෙනි අංකේ. එතන 6 වෙනි කොටසට අපි ගියාම අපිට හම්බෙනවා ක්‍රියා මූලයට හෝ පූර්ව ක්‍රියාවට පිය සහ පියව් ප්‍රත්‍ය එක්වීමෙන්ද විධික්‍රියා නිර්මාණය වේ. පිය යන්න ඒක වචනාර්ථයේ
පියවූ යන්න බහුවචනාර්ථයේ තෙදී වර්තමාන ව්‍යවහාරයේදී මෙය අනාර්ථය ගැබ් වූ විධික්‍රියා විශේෂයක් සේ සැලකේ. එහෙත් පැරණි ව්‍යවහාරයේදී මෙය සාදර අර්ථයෙහි යෙදී තිබේ. හරි, මෙතනදී අපිට සඳහන් කරනවා මේ පූර්ව ක්‍රියා සම්බන්ධයෙන් ළමයින්ට මතක ඇති. නැත්තම් මම පොඩ්ඩක් මතක් කරන්න. පූර්ව ක්‍රියාවක් කියන්නේ යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවට පෙර යම්කිසි සිදුවීමක් සිදු කර ඇතනම් අන් ඒ ක්‍රියාවට අපි කියනවා පූර්ව ක්‍රියාව කියලා. මෙතනදී පූර්ව ක්‍රියාවට පිය සහ පියව් කියන ප්‍රත්‍ය එකතු කරලා තමයි මේ විධික්‍රියාව නිර්මාණය වෙන්නේ. එතකොට මේ විධික්‍රියාව නිර්මාණය වෙනකොට අපිට මෙතන කියන ඒක වාචනාර්ථයේදීත් ඒ වගේම පිය යන්න ඒක වචනයේදී පියව් යන්න බහුවචනයේදීත් ආදියෙන් ඒ ප්‍රත්‍ය නිර්මාණය වෙනවා. එහිදී අපිට කියනවා වර්තමාන ව්‍යවහාරයේදී මේ අනාර්ථය ගැබ්බූ විධික්‍රියාවක් වශයෙන් සැලකෙනවා. නමුත් අතීතයේදී මේක ආදර ක්‍රියාවක් හැටියට තමයි මේක අපි හඳුන්වන්නේ. අපි අර කතා කරපු කලින් කතා කරපු කොටස් දෙකට අදාළව මම මේ කියෙවි. මෙතන අපිට එතකොට එහෙම හම්බෙන උදාහරණ මතන දිල තියෙනවා. රාං කිරිල්ලිය රාං කුරුල්ලට එන්ට කියා පිය. කියා කියන පූර්ව ක්‍රියාවට පිය කියන කොටස එකතු කරලා තියෙනවා එතන. ඊට පස්සේ බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ තෝත් නටා පිය මාත් නට. නටා කියන එකට පිය කියන කොටස එකතු කරලා තියෙනවා. අපි බලමු ඊළඟ කොටස මොකද්ද අපිට එතන සඳහන් කරන 7 වෙනි අංකේ. ක්‍රියාමූලයට පන් හා පල්ලා යන ප්‍රත්‍ය එකතු වීමේ සෑදෙන විධික්‍රියාද සිංහල කතා ව්‍යවහාරයේ එයි. පන් ඒකවචන අර්ථයත් පල්ලා බහුවචන අර්ථයත් ප්‍රකාශ කරයි. උදාහරණ කීපයක් තියෙනවා, අපි බලමු. ඒ වගේම මෙතන කියන ක්‍රියාමූලය අපි මුලින්ම කතා කරා. ක්‍රියාමූලයේ ක්‍රියාවක මුල් කොටස ඒකට පන් හා පල්ලා යන ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදෙන විධික්‍රියා. මේ සිංහල විධික්‍රියා ගැන සිංහල කතා ව්‍යවහාරයේ මේක එනවායි කියලා අපිට කියනවා. පන් ඒකවචන අර්ථයත් පල්ලා බහුවචන අර්ථයත් ආදීන් තමයි අපිට මෙතන කතා කරන්නේ. මෙතන අපි උදාහරණ බලමු. ඉනේ බලාපන් ඉනමට සේල බලාපන්. මෙතන බලාපන් කියන එක බලා කියන ක්‍රියා මූලයට පන් කියන ප්‍රත්‍ය එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ විධික්‍රියාව. ඊළඟට බලා කියන පූර්ව ක්‍රියාවට පන් කියන ප්‍රත්‍ය එකතු වෙලා තමයි බලාපන් කියන විධික්‍රියාව නිර්මාණය වෙලා තියෙන්නේ. අනිත් ඒවත් ඒ ආකාරයෙන්ම තමයි. රයිට්. 8 වෙනි ඊළඟ දැන් මේ කතා කරේ අපි විධික්‍රියා ගැන. එහෙනම් ඔය දරුවන්ට පැහැදිලි වෙන්න ඇති මේ විධික්‍රියාවක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා ආකාරය අපිට පැහැදිලි වෙන්න ඇති. කෙසේ නමුත් අපිට විධික්‍රියාවක් නිර්මාණය වෙන ආකාරයට වඩා අපි දැනගත යුත්තේ දුටු සැනින් මේක විධික්‍රියාවක්ද නැද්ද කියලා දැනගැනීමේ හැකියාව තමයි අපිට තාම වැදගත් වෙන්නේ. අපි ඊළඟට ආශිර්වාද ක්‍රියාවක් ගැන බලන්න යන ඊළඟ පිටුවේ අපිට හම්බෙන ආශිර්වාද ක්‍රියා යමෙකුට සුභ හෝ අසුභ පැතුමක් කිරීමේදී භාවිතාවන ක්‍රියා විශේෂය ආශිර්වාද ක්‍රියා නම් වෙයි. ආශිර්වාද ක්‍රියා අනතීත කාලයේ පුරුෂ තුනෙහි ඒකවචන හා බහුවචනයේ යෙදෙන බව හඳුනාගත හැකිය. දැන් යමෙකුට ආශිර්වාද ක්‍රියා කියපුවම අපිට අදහස් වෙන්නේ යමෙකුට සුභ පැතීමක් කියන එක. මේක අපිට සඳහන් කරනවා සුභ හෝ අසුභ පැතීමක් පැතුමක් කිරීමේදී මේ ආශිර්වාද ක්‍රියා කියන එක අපි පාවිච්චි කරන විශේෂයෙන් ලේඛන ව්‍යවහාරයේදී මේක පාවිච්චි වෙනවා. අපිට උදාහරණ අපිට මෙතන දීලා තියෙනවා කිහිපයක්ම. ඒවා තෙක්කම අපි විශේෂයෙන් බලන්න යන වෙන්නේ මේ පහළ තියෙන වගුව. ඒකේ තමයි දරුවන්ට වැදගත් වෙන්නේ. මොකද මේවා ලේඛන ව්‍යවහාරයේදී පාවිච්චි කරනකොට මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕන කියන එක දරුවන්ට වඩා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒකවචන බහුවචන ආදී මෙතන තියෙනවා. ප්‍රථම පුරුෂ, ඒ කියන්නේ අපි කියව දරුවා සැනසේවා, සැනසෙත්වා බහුවචනට වෙනවා. දරුවෝ සැනසෙත්වා. ඊට පස්සේ මධ්‍යම පුරුෂ වෙනකොට අපිට හම්බෙනවා අපි කියමු නුඹ කියලා ගමු.
නුඹගේ ජීවිතය සැනසෙහිවා නුඹලාගේ ජීවිත සැනසෙහිවා උත්තම පුරුෂයෙකු වෙනකොට මම ජීවිතේ සැනසෙම්වා අපි ජීවිතයේ සැනසෙමුවා මේ ආදී වශයෙන් අපිට ආශිර්වාද ක්‍රියා නිර්මාණය කරගන්න පුළුවන් සමහර අවස්ථාවලදී අපිට මේ විධික්‍රියා ආශිර්වාද කියාව එකලඟ අපිට හම්බෙනවා එන්න මේ ආකාරයෙන් උදාහරණ අපිට දීලා තියෙන දියෙන් ගොඩෙන් ගිනි ජාලා මැවියන් මෙතන මැවියන් කියපුවාම ආශිර්වාදයකුත් තියෙනවා විධික්‍රියාවකුත් තියෙනවා දෙකම එකතු වෙලා තියෙන හින්දා ළමයි බොහොම කල්පනාවෙන් පල්ලෙහා තියෙන මේ ප්‍රශ්න ලිඛිත අභ්‍යාස කරන්න ඕනේ ඒකෙදි බලන්න ඕගොල්ලන්ට ලිඛිත අභ්‍යාසයේ කලවමේ දීලා තියෙන විධික්‍රියා සහ ආශිර්වාද ක්‍රියා කියන්නේ මොනවද කියලා එතනින් පල්ලෙහාට වගුවක් තියෙනවා මේක වෙන් කරලා ලස්සන්ට දාන්න ඕනේ එහෙනම් සියලු දෙනාටම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු හොඳින් සාර්ථක කරගන්න ලැබේවා කියලා විශේෂයෙන් මේ පාඩමේ සියලු කාරණා තේරුම් අරගෙන මේ ලිඛිත අභ්‍යාස කරන්න සියලු දරුවන්ට හැකියාව ලැබේවා සියලු දෙනාටම යේසු පිහිට අපි නැවතත් අලුත් පාඩමකින් හම්බෙන තුරු ඔබ සියලු දෙනාටම නැවතත් යේසු පිහිටයි